අද වෘතාන්තය රජවාසලේ නිදහස සරමයි. සමවෙන්න සමරයි. හප්පේම හැමතිතුමා කරන වැඩ ලියනවනේ ලව් ලැටර් එකක් කොමාහෙම දාලා. දැන් ඔය දමාගෙන ලිව්වට ඕක යවන්නේ සැලලිහිණි අතේද එහෙම නැත්නම් පරෙය්‍ය අතේද එහෙමත් නැත්නම් මං අතේද? උඹේ අතේ. අපේ යනකම මම බාගට බලන හොඳද? යනකම මම බාගය බලන එහෙනම් හොඳේ. උඹට බාගයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම ලියුම බලාගෙන. ඇයි දැන් ඔය අවසන් ලියුමද යවන්නේ? නෑ 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 නෑ. ඔය බං මේ අවුරුද්දේ යවන ලියුම. ආ නේ මම බලන හොඳේ. මං හරි ආසයි හොරෙන් ලියුම් බලන්න. හරි හරි බොන විදියට බලාගෙන. දැන් ඔක කාටද යවන්නේ? මල් කුමාරිටද? එහෙම නැත්නම් අර අපේ නාන පොකුණට පැන් අදින පැන් කෙල්ලන්ටද? පැන් කෙල්ලන්ට නෙමෙයි නං අර රෙදි සෝදන අධ්‍යානාදාද? මේ ඔය එකෙක්ටවත් නෙමෙයි බං රජතුමාට. මොනව කියන්නේ? ඡේ එහෙම නලකුත් දෙරුවටද රජතුමාට ලව් ලෙටර් යවන්න? දකෝල් ලවුලටර් එකක් නෙමෙයි ඕක රත්තුමා මේ පාර නිදාසට කියන්න තියෙන කතාවයි ලිව්වේ බං. මොනව කියන්නේ? මල හත්ති ලව්වේ. දැන් එතකොට මමද මේ ගෙනියන්න ඕනේ? උඹ ගෙනියනවා විතරක් නෙමෙයි උඹ කියන්නත් ඕනේ. උඹ තමයි මේක ලිව්වේ කියන්නේ. ඒ කියන්නේ මම මහවැත්තම ලිව්වා කියලා කියන්නේ නැද්ද මේකෙද? නිකමරවත් කියන්නේ බං. මේ මම මට නම් බෑ. ඔබතුමා මේකේ මොන වඳුරු කුණු හරප ලියලා දෙනවද කවුද දන්නේ? මේ උඹට ඒවයින් වැඩක් නෑ. හොඳට මතක තියාගෙන මේ වගේ ගොබ්බා දහස් තියෙන ලියුම් මං කවදාකවත් ලියන්නේ නැහැ රත්තුමාට මිසක්. ඔබ කියලා කිව්වම උඹයි ලිව්වේ කියලා. දැන් ඕකේ මොකක් හරි ඩිස් මිස්ටේක් එකක් තිබුණොත් එහෙම මගේ බෙල්ල ගහලා යන්නේ. යකෝ මමනේ මහෑමති. මම බලා ගන්නම් උඹ ආරම්භලා ලියුම. බලා ගන්නම් කියලා කීපාරක් ඔය වගේ ගුණ්ඩු වලට මාට්ටු කරලා දාන්න දෙන්න මගේ පස්සම ගිය. මොන පස්සම ගිය? ඔය බලපන් අපූර්වට පස්සක් තියෙනවා. උඹත් ඉන්නේ. කාලෙකට හැම යනවා එච්චරයි. මේ අතරම හැමදාම මට මේ කියන්නකෝ. මොකද්ද කියන්? මේ දැන් මේ විදිහටම ගියපාර කතාවත් ඔබතුමාමද ලිව්වේ? උඹට කියන්නේ මම්ම තමයි ලිව්වේ. ගියපාර නිදා සුසුවේ රජතුමාගේ කතාව? නැත්තම්. අපේ අපේ වනේ දාලා කොටන් දෙපැයි අර අවුරුදු වරද්දලා ලියලා අයියෝ වෙනසුව නේද? එහෙම තමයි බං. ඒක මම දාපු පොඩි ටැක්ටික් එකක්. ට්‍රැක්ටර් එකක් කියන්නේ? ටැක්ටර් නෙමෙයි බූරුවෝ ටැක්ටික් එක. ටැක්ටික් එක. ටැක්ටරේ පොඩි එකද? පොඩි එක කියන්නේ බං මේ පොඩි ටැක්ටරේ නෙමෙයි බං ටැක්ටික් එක. හරි හරි දැන් ඔය කියන්නේ මොකක් හරි අවුල් වෙන මගුලක් ගැන නේද? හරි බං දැන් බල බං මං ඔය දාපු ටැක්ටික් එකේ හින්ද තමයි මුළු අවුරුද්දම කතා කරන්නේ බං. ඒ කියන්නේ අපේ රටවැසියෝ රජතුමාට නොකියව දෙයක් නැහැනේ ඔය අවුරුදු පටල උපයකට. මේ පාර කතාවත් එහෙම තමයි. එහෙමයි. මොන හරි එකක් මං පටලවා තියෙන බලංගු නැගලා යන එකනේ. මේ නගලගේ අරන කවන්නේ ඔකට මාවනේ මාට්ටු වෙන්නේ. ඒකයි මං කල්පනා කළේ. බෝ මාට්ටු වුණොත් එහෙම පොඩ්ඩක් මේ පස්සේ ලෙලියයි. ඔය මඩුවලි කියන්නේ තලන්නේ. පොඩේ වලක නිදාන්. දැන් ඔය පස්ස පුරුදු ඉඳි බම් මඩුවලි පාරවල් වලට. රජවාසලේ කතා. අහා පුරෝහිත සිහන් සුවන්නේ දුවත් තිබි අවුදි ඉතිකාර සෆොනා. අවතර රජතුමනි මොන හරි කිව්වද? හාති හාති වනසි හෆ්වලසි. ඔව් පාත්ති පාත්ති කොටලා තමයි මේ බඩේරින් හිටවේ. උනාට මේ දැලඹුව බෝ වෙලා මුකු කරගන්න බෑ. විනාශ වෙලා තියෙන්නේ ඔක්කොම. හස්නේ හස්නේ මු බාර්කිතේ හෆා. මේ පෑවිල්ල හින්ද වෙන්නේ නැති රස්නේ රස්නේ නේද? ඕ හැබැයි මේ බහුගේ ටිකේ වැස්සනේ. මොන මගුලක් කියනවද මේ? ඉබිතා හිකාහේ මහමති. ඈ ඉබිකටුව සෑංගිලා මහමති. දැන් ඔය කියන්නේ අර හිටපු මේ පචතන්ත්‍රයතුමා ආවව හැටක් මහමති කරලා දැන් ඉන්න මහමති ඉබිකට සෑංගිලා කියලාද? මට තේරෙන්නේ හරියට. හැබැයි එහෙම වෙන්නත් දෙයක් නෑ. මොකද දැන් මේ දැන් දින්ගකට කලින් මහමතිතුමා ළඟට වෙලා මම මේ ලියුම ලියාගෙන නෑ ආවේ. දැන් ඔය මොකද්ද කියන්නේ අතරම රත්තුමනි? මොනවද කියන්නේ පුරෝහිත? අපේ අන්නේ වචන දෙක තුන නම් හරියට කනට වැන්නා. මේ මම කියන්නේ දැන් මහමතිතුමත් එක්ක එකට ඉඳලා ලියුම ලියද්දී ඒ ආසන්නයේ ඉඳලා ලියුම අරන් ආවා කියලා කිව්වේ. එකට ඉඳලා එකට ඉඳලා කියන්නේ මේ ලියුමක් ලිව්වා අර කතාව ස්පීච් එක. අයියෝ නසරාණි ගංකබර ගැරන්ඩියා. මේ මහමතිතුමාද? ඒක මිසක් දෙනවා බලන්න.
දෙනවලන් මෙන් තියනවා මෙන්න මේක මේක තමයි මේ වතාවේ ඔබ වහන්සේ ඉදිරිපත් කරන්න ඕනේ නිදහස් ස්පීච් එක. මරු මොකද්ද මොකද්ද මේ තියෙන්නේ 31 වෙනි මහා විරු දිනය සමරීම. මේ බලා හිටවද මට තාම දෝදු කියලා ඈ මාව අන්දන්න මෙතන 31 කියලා දාලා නේ ගියපාර ඇඳුවා වාගේ. නෑ අන්දන්න වෙනව සූට් එකක් තියෙනවා මේ මොකද්ද ඔබ වහන්සේ කියන්නේ මේ මොකද්ද කියන්නේ කියන්නේ මේ 31 නෙවෙයිනි මෙතන එන්නුන 71 නේ. ඈ සීරියස්ලි අනිත් එක මහා විරු මගුල නෙවෙයිනි මේක ඇවිල්ලා ජාතික නිදහස් දින සමරුවනේ. ආ එහෙමයි නැත්ත මේක මේ උඹ නේ ලිව්වේ මේ මේ මා 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 දෙද ඉර බට මම මේ මම දැන් බට පොඩ්ඩේ ඉඳන් හත්ති ලව්වේ ඉරුව නේද කීතු කීතු වලට මේ නිදහස් කතාව හත් ඉරුව ඉරුව නේ පීරුව වාදකයා පොඩ්ඩ මේ ආට එනවා මේ 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 මොන වාදකයාද හොඳට නැත්තුනේ මේ গিitar වාදකයාද සිතාර වාදකයාද මැන්ඩලින් වාදකයාද තබ්ලා වාදකයාද ගැටපෙර වාදකයාද දවුල් වාදකයාද යක්මෙර වාදකයාද මොකද බටරලා වාදකයාද එහෙම නැත්නම් අපි අමල්ලාගේ රෙන්න ගියමද සින්දු කියන්නේ පොඩි දහම්බර සින්දුව කියවන් ඔය කසෙත් තරන් වාදකයා මේ ආට එනවා පොඩ ප්‍රතිවඩ පැටලිලා නේද මේ වාදකයන්ට මොකටද කස ඌ මොකෙන් කොහමද මේ කසෙන් සෙල්ලම් කරා මේ මේ গিitar මේ බෑන්ඩ් ගහන්නේ පොඩ්ඩක් මෙහාට ආවිලා අනිත් පැත්ත හැරිලා දෙකට නැමියා මේ මේ මොකද මේ කරන්නේ වදගයා හේ මොකද මුගේ පස්සත් භාගයේ ලෙලියන දරු කසපාර දේව හද මේ රජතුමනි මම දෙන්න මේ 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 කොච්චරන් ජෝතිය හේ කොච්චරන් ජෝතිය ගාව 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 හද නෑ යකෝ හරි වෙලාවට නිසි තැනට පස්සේ ඇල්ලුවනම් මම මේ වගේ අමාරු වෙට ඉන්නේ නෑනේ මම නිසි තැනට පස්සේ ඇල්ලුවනම් උඹත් ඔතන නෑ ඔය තනතුරේ මගොල කතා කරන්න දෙරපන් රජතුමා කිව්වේ පස්සත් භාගයට කසපාර ගහපන් කියලානේ මේ ඔයි මේක පොඩ බැලන්ස් කරන්න තමයි තල්ලනකො මොකද්ද කසපාරත් ඉන්නේ දෙන ඔබගේ පස්සර කසපාර පයගෙන දෙන්නේ මේ මී බල හොනින් ඉරිවලි ඒකලම දෙන්නේ නෝ චොක් නදකි රජවාසලේ කතා මාමති රජතුමනි අවසරයි 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 පුරෝහිත එහෙම රද්දෝනේ මේ පැමිණනෝ හම්සිකේ හර්තවේ ඔලජිබජා සීදා වූ 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 මොකද්ද මං ඒ කිව්වේ අනේ මන් දන්නේ නැහැ මහමතුමා මේ මේ මම අර කලින් අර සංදේශේ තරන් ගිය වෙලේ ඔන්න වගේ මොකද්ද අටම් පහුරු භාෂාවකින් කතා කළා මෙලෝ උලව තේරුන්නේ ඔබ මොකටද ලන්දේසී එකන් ගිය රජතුමා ළඟට ලන්දේසී කිව්වේ දැන් ඔබ කිව්වේ දැන් ඒක ඉතින් මම ලන්දේසී අරන් ගියේ මම අර සංදේශේ අරන් ගිය අර නිදහස් කතාව අරගෙන ගිය වෙලේ තෝව කිව්වා එහෙම ඔය භාෂාවෙන් කතා කළා තමයි ඊට පස්සේ ගලිම කස බාර දෙන්න පටන් ගත්තේ මේ අවසරයි රජතුමනි මොකෙයිද ඔය මේ කියපු භාෂාව මේ මහමති මේකයිලා ෆිලිපයින් ෆිලිපයින් භාෂාව අමුතු මේකක් මොන වුණත් ඒක ඔබතුමාටම ගැළපෙන භාෂාව මොකද එක පිළිල කවදාවත් දැන්නේ නැන්නේ ෆිලිපයින්වනේ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා එහෙට පයින්නවා මේ ෆිලිපයින් භාෂාවනේ මා ෆිලිපයින් ෆිලිපයින් නැත්නම් දැන් ඔය ෆිලිපයින් භාෂාවෙන් ඇයි කතා කරන්නේ ෆිලිපයින් නෙවෙයි බං ෆිලිපයින් ෆිලිපයින් රට රට හා මේ ෆිලිපින් අන්නාරි අන්නාරි ෆිලිෆිලින්නේ ඉනේ බේරි නෙමෙයි බා ෆිලිපයින් අයියෝ මේ මේ ෆිලිපින් අන්න හරි ෆිලිපින් ඔව් ෆිලිපින් කියලා විදිහින් නතු කියන්නේ මම එහෙ ගිහිල්ලා ඉන්න අතරේ බලා මොනවද පජතන්ත්‍රගේ වැඩිමිට සම්බන්ධ වුනේ අපේ රජතුමනි ඔබ වහන්සේ මේ හිටියානම් ඔබ වහන්සේව දෙවිනි මනමාලය හැටියට ගන්නවා මොකද ඔබ වහන්සේ ඔය පජතන්ත්‍ර රජතුමාගේ ඒ තරමට බොක්කක් වෙලානේ ඉන්නේ හරි ඉතින් ඔබ වහන්සේ නැති ඉඳ තමයි අපිට සාමාන්‍ය ආරාධනාවක් හම්බුනේ එහි යන්න. ඉතින් ආරාධනා කළාම නොගිහින් බෑනේ. හරි නැහනේ. අපි ගියා. අපි ගියා කියන්නේ උඹල දෙන්න විතරද? මුළු අමාත්‍ය මණ්ඩලෙම ගිහිල්ලා මං දැක්ක රංගපු රැඟුම්. කටියකින් ඔක්කොටම ආරාධනා කළා දී බරද්දුනේ. ඒකනේ ගියේ. ඕවගේ වෙලාවකට ඉතින් දෙකක් දාගෙන සැපට කන්න පුළුවන් අපිට. මොකද්ද හිවල් hinawala මහමතුමා ෆිලිපීන් hinawala
පිලිපින් හින අතරත්තුමනේ බලා දෙකක් දාගෙන කණ්ඩ ඉතාගෙන ගියා. ඒ වුණාට බලාට හම්බුනේ අර පොල් පලයි රණවරයි කැකුළු බතයි. මේ බලාකෝ කැත විදියට හිනාවෙද කවරයකින් කියලා දින අබන් කන්න පොන්ඩ හම්බුනේ මොනවද කියලා. ඒක තමයි ඒක තමයි දැන් මේ කණ්ඩ චිකන් අරේ මේ මස් මාළු නැහැ කියලා දැනගත්තොත් තවත් ලිලැජ්ජ කරයි. මං හිතන්නේ ඒකත් දන්නව ඇති. අස්පකරත්ත රජයෙන් හිඳ බලලා වීදමන්නේ නැත්තම් අපරාධේ වියදම. බොලත් කොළම කාලා ආව නේද? කමන්නයිද කොමත් හරක් ටිකනි. මෙයාට පේන්නේ පිලිපින් ගිල්ල හොඳට කාලා ඇවිල්ලා අපිට මෙහෙම නක්කලේ දාන්නේ නේද? ඔබ වහන්සේ පිලිපින් වලදී හොඳට කෑවද? මොනවද කියන්නේ? බුවල්ලා ඇවිදගෙන එනවා මේසෙ ළඟට මෙහෙම මෙහෙම මෙන්න මෙහෙම. පයින්ද? පයින්නේ අඬුවලි. ඔය කියන්නේ බෞජාතික බුවල්ලා. ඒ කියන්නේ මේ අපි සූරවංශයත් ගිහිල්ලා. සූරවන්ත කොහෙද රජතුමත් එක්ක පිලිපින් ගියේ? අර වෙඩිමට ඇවිල්ලා බොණ්ඩ නැති තැන මූණ ඇඹුල් කරගෙන බෙලිබල් බිබී හිටියේ. රජවාසලේ කතා. හැබැවට මහමෙතුමා මම මේ කල්පනා කරේ ඇයි පජතන්ත්‍ර රජතුමා අපිට යෝගේ දෙයක් කළේ? කැත වැඩක් නේද බං? කැත වැඩක් කියන අමුමමු කැත වැඩන්නේ කළේ. මම දවසම අමුයේ නේටි. අපි මේ හැටි කනබොන පල් බේබද්දු කියලා දැන දැන දුන්නනේ රණවරා. රණවරා විතරක් නෙමේ බං තම්බන්න පුළුවන් හැම මගුලක්ම තම්බලා දුන්නා. මම හැම එකක්ම ගහලා දවස් එක අමාර වැසිකිළින් එළියට ආවිනේ. ඇත්තටම මේ රජතුමනේ මේ ඇහෙනවද? ඇයි දන්නේ අපිට එහෙම කළේ පතිතන්ත්‍ර රජතුමා නේද? ඔබ වහන්සේගේ හොඳ පිටකේ හින්දා ඉතින් කියන්න ඇතිනේ මුන්ට දුන්නා මම කෙලෙව්වා කියලා. පජදන්ද්‍රයා මාත් එක්ක කිව්වා බොන්න දෙනවා නම් දෙන්නේ තමන්ගේ පාක්ෂිකයින්ට විතරයි, රැස්වීම් වලට ආවොත් විතරයි, සමාජිකත්වයට ගත්තොත් විතරයි. එහෙම නැතුව මේ එන අමනින්ට දෙන්නේ නැතෙයි කියලා කිව්වා. ඒකෙන්ද අපි අමනේ? නෑ උඹලා අමනිය නෙමෙයි. හා ඒක තමයි අපි මෙන්නේ මම තමයි. අපි කොහොමද එහෙම අමනිය වෙන්නේ? මම මේ කලබල වුණා. මමත් බය වුණා. අපි අමනියද කියලා. බත් කන හරක්ට අමනිය කියන්නේ. මොකද දැන් කවුද බත් කන හරක්? මේ උඹ උඹම ගැන මං හිතන්නේ කියන්නේ. මං ගැන කොහෙද? කිව්වනම් අපි දෙන්නා මල්ලන්න ඕනේ එක. නෑ උඹ ගැන වෙන්නේ උඹ දිහා බලාගෙන කිව්වේ. කවුද රැද්දෝ රට මේ බත් කන හරක්? උඹලා දෙන්න. උඹලා දෙන්න. හරි නේද? ඒ වුණාට රජතුමනි පොඩි කේස් එකක් තියෙනවා ඔය බොක්කේ පොර වුණාට. ඔබ වහන්සේ ෆිලිපීන්ස් වලට යනකම් බලන් ඉඳලා නේද ඔය වෙඩිම ගත්තේ? කැත වැඩි නේද? කැත වැඩි. හතාව ගියේ ඔය මූසල මූණ ආවත් කපල් එකක් දිබෝසෙයි කියලා. ඒකල මගේ ඇරියේ. බලා සත්‍ය දන්නේ නැහනේ. මේ කදාදිර අස්සම් කරන්න මටයි ආරාධනා කරේ. අම්මපා කියන රද්දමනේ. මට අස්සම් කරන්න පෑනක් ඇති හින්දා තමයි මම පිලිපීන් පැන්නේ. ඒ පිලිපීනෙන් පෑනක් ගෙන්නද? නෑ පෑන නැති හින්දා. උඹට දන්නවද ඊට කලින් ඇවිල්ලා මාව හම්බුණා කියලා? ඉතින් මොනවද කිව්වේ? මොනවද කිව්වේ කියන්නේ මට ඇවිල්ලා මගේ දෙපා මුල වැඳ වැටලා කිව්වා අනේ පස්සාන් දහසකට අවසර මහරජතුමනි මේ යන විදියට මහමතියා කසාද නොබැඳ ඉන්න අයටත් බද්දක් ගහන්න පුළුවන්ය. ඒ හින්දා පුළුවන්තරම් ඉක්මනට සැටල් වෙන්න ඕනේ කියලා තමයි ඔය තීරණේ ගත්තේ. නැත්තං ඒ ළමයාට ඉතින් කණ්ඩ බොන්න දෙන්න විදියකුත් නෑ. ඔයි රස්සාවක් නෑනේ. අප්පට සිරි මේ යකා ඒ පාර කරකෝල මටම කෙලියනේ. රජවාසලේ කතා. ඒ පුරෝහිත නවතිනවා. මොනවද අමාරුවෙන් ඇදගෙන ඉන්නේ? මේ අර මේ මල්ටිපරාල ලොන්තපත අසගෙන. මොකක් මල්ටිපරාල ලොන්තපත අසක? මොකද්ද බං ඒ මල්ටිපරාල ලොන්තපතස් කියන්නේ? මේක ඇයි රජතුමනි අයියෝ දන්නේ නැද්ද? මේක අර නිදාස් දවසේ මේ පෙන්වන්න ගෙනියන අපේ මේ පැසර් ගන්න. උඹලා දැන් මේක මෙතනට අරන් ආවේ මට තියන්නද?
නෑ ඔබන් තන්න මේක තමයි අපිට තියෙන ලොකුම පවර්ෆුල්ම ගන්න එක. මේකේ බුලත් 40ක් එකපාර ගහන්න පුළුවන්. කෙලවිසිවේ යම් බානක නේද? කෙල නෙමෙයි කෑලි කෑලි විසන කෙලවිසි වෙන්නේ මොකටද? අයි දැන් ඔබගේ බුලත් 40ක් ගහනවා කියලා. අනේ ගොන් අලියා මම අහගෙන ඉදී පැත්තකටලා. බුලත් නෙමෙයි ගොන් අලියා. බුලත් බුලත්. ඒක තමයි අනේ මම මේ කිව්වේ. දැන් මේ තියෙන මේ බට 40ට බුලත් 40ක් දාලා පිටිපස්සෙන් ගිනි පැනල්ලෙන් ගිනි තිබ්බහම පුවක් 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 ගලනවා. පොඩ්ඩයි හිටපන් පොඩ්ඩයි හිටපන්. මට දැන් හරි තේරෙන විදියට කියපන් ඔය 40ට දාන්නේ මොනවද? බුලත්ද නැත්නම් පුවක්ද? බටවලට දාන්නේ බුලත්. ගිනි තියන එක තුවක්කෝ පත්තු කළාම යන්නේ පුවක් 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 කරලා හද්දෙන්. කොහොමද මං බුලත් එක බාට පුවක් හින්නේ? ප්‍රීති 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 පුරයිද? අපේ මං හිතන්නේ දේශීය භාණ්ඩයක් හැදුවමයි. මෙවැත්තෙන් බුලත් දැම්මම පුවා 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 කීකේ පුවක් එනවා නේද? නෑ අයියෝ තේරෙන්නේ නෑනේ ඔබ වහන්සේලාට මේක කියන එක. මොකක්ද දැන් ඔබ කියන්නේ ගහන්? මේක මේ සතුරන්ට පහර දෙන්න ගෙනාවු අලුත්ම භාණ්ඩේ. ඔව් ඔව් බුලත් කියලා වීසිනවා කියන්නේ බුදු අම්මේ. සතුරන්ව ගණ්ඩ දෙයක් නැති වෙයි නේද බුලත් කෙලවනි? මේ බඩ පොඩ්ඩක් කියන්නකෝ. දැන් ඔය හිල් 40ට බුලත් කොළ දානවා යද්දි පුවක් පුවක් මේ සෙට් වෙනවා. හුමුේම කොයි හරියද ගහන්නේ? අයියෝ මොනවද මේ කියන විකාර කතා? මේ ඔක්කොම පටලෝගෙනනේ. ඒකනේ මහමෙදිට මොලයක් කියලා දෙයක් නැද්ද? බුලත් පාර වැදිච්ච එකා තමන්ගේ ඇඟේ හුණු ගා ගන්න ඕන. මොනව? එතකොට දුම්කොළ හොයා ගන්න ඕනේ කොයි වෙලාවටද ගියාන්? හුක්කේට මේ වගේ වලම් බස්ස දෙන්නේ චිකේ. රජතුමනි මහමෙදිතුමනි මේක අපි සතුරන්ට පහර දෙන්න පාවිච්චි කරන බරාවියක්. මේ පැද්දෙන් මේ බටවලට තමයි බුලත් දාන්නේ. උණ්ඩ උණ්ඩ. හරි හරි හරි. දැන් මේක ඕවිටේ තියලාද ගහන්නේ? ඕවිටේ තියලා ගහන්නේ මොකටද? ඇයි බම් බුලත් එහෙන් දැම්මම මේ පුවක් විසිකෙනවා නං. මේ බාණ්ඩ තියන්න ඕන ඕවිටක නේ. මේ බුලත් පුවක් මේ විතකන ඒව නෙමෙයි. උණ්ඩ උණ්ඩ පතුරන් ඒව දාන්න මේ බට ඇතුලට. තෝ මේ කියන්නේ බුලට් ගැන. බුලට් බුලට් අන්න අගට ටයන්න. මේ ගොන් අලියා. ඒතොර මට ගියන්ගරු පුවක් කතා මොකද්ද කියලා. පුවක් ඒ විතකන පුවක් නෙමෙයි යන සාද්ද පුවක් පුවක් කියලා යන්නේ. අනේ ගොන් අලියා මන් දන්නවා නම් කෙලිම 39කට බුලට් දාලා අනිත් එකේ තෝව දාලා අරිනවා. රජවාසලේ කතා. මේ අවසරයි රජතුමනි, උත්සවයේ සියලු දේවල් සියලු ආකාරයෙන් નિયમિત විදියට નિયમિત පරිදි ලෑස්ති කරලා තියෙන්නේ. ප්‍රීති ප්‍රීති ප්‍රීති. ආයකටම ප්‍රීති තමයි. ප්‍රීති උනාට මම ඔබ වහන්සේට මේ වේලාසනේ කියන්නේ. ඔබ වහන්සේ ගීතේ වාදනය වෙද්දී තටා කියන්නේ වල ඈත් වෙන්න එපා. අපෝනේ මේ බාර මම ඔක්කොරම පේන ඉස්සරහට කරලා බඳගෙන තියා ඉන්නම්. අන්න හරි අන්න හරි. මොකද්ද අද්දක බඳගෙන ඉන්නවා? ඔව් ඔව් සේටම එතකොට පේනවනේ ඉස්සරහට මම බඳන් ඉන්නවා කියලා. යකඩෝ අපේ මේ ගීතය ගායනා කරනකොට ආත් බැඳගෙන ඉඳලා හරිනවද? මලගෙදර ගිහිල්ලා වගේ සිහිරුවෙන් ඉන්නෝනේ. අන්න හරි. සිහිරුවෙන් ඉන්නව රත්තමනේ අත් දෙක දෙපැත්තට දාලා. හැබැයි සිහිරුවෙන් ඉදියට වැඩක් නෑ. හැබැයි රත්තමනේ ඔළුව එමේ යවන්න ලෑත්ති වෙන්න එපා. ඒ දෙනක අතර ඉන්නේ උම් මොන විගඩම කළත් ඔබ වහන්සේ ඉද්ද ගැව්වාගේ නහයට කෙලින් බලාගෙන ඉන්න ඕනේ. විලිලැජ්ජ කරන්න එපා අපිට නේද? මහමෙදි එක දිගට එහෙම ඉන්න අමාරුයි හින්දා ගීතේ කෙටි කරන්න වෙයිද? ඒක පුරවන්ද රත්තමනේ ගීතේ කෙටි කරන්න. ඒක හැම පාඩම හැම වසරකම ගහන ගීතයක් නේ. කෙටි කරනවා නැති මියුසික් කපලා වචන ටික එකට මූට් කරලා ගන්න වෙන්නේ. මේ 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 මහත්තු මහත්තු ඇයි බං අර බලන්නකෝ අර පචතන්තරත්තු වයින අර කාර්යකේ අර පොට සිල් යකනෝ එන්නේ නැහැ කියපේක බලහන්කෝ බං අපුරු දෙන්න ලස්සන ඒක නෙන්න මේ මොන කරද්ද මේ යකෝ ආයි මට කෙලවෙලක් දන්නේ මේ ඩග්ගන ඔබ බලපන් මේ ගැසට් එක තියෙනවා ළඟ ගැසට් එක ඔන්න Google වල මං ගහලා බලන්නම් Google වල ගහලා කිව්වොත් මේ වැඩක් නැහැ මං බලපන් කැසට් එකේ මම ඉන්නවාද කියලා කැසට් මොන කැසට් එක කැසට් එක නෙමෙයි බං ගැසට් එක ගැසට් එක බඩ ගැහුවේ නැහැනේ පරණ ගැසට් එක තියෙන්නේ පොඩ්ඩක් ඉන්නකෝ Who is the Mahamadiya Vallabhata Dese? Hayyo! Ha? Ayy dheela da mehim Pachatantriyat dheela da? Mahamadiya gama dheela da Pachatantriyat? Na, me oppu na ne phong eka. Hey! Meke bhaakti dhe. No, sir. Pottai dhe pa. Me, avasarai Rajadumani, thama ape dese me Mahamadiya mama hai. Eka tamayi maata hanne. Mokad? Ayy, imba thama Mahamadiya la inne. Yako, meke maha brahma geliya.
නැන පටලෝ ගන්න බර රද්දුමනේ මේ මේ මහමැතිතුමා ඇහුවේ තාම මේ දේශයේ මහමැති මේ 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 අපේ මේ මහමැතිතුමාද කියලා ඇහුවේ. ඔව් ඔව් නැතුව නැතුව බැඳගත්ත බෙරේ ගහන්නත් එපා කරුම ගෙවන්නත් එපා. ඒකනේ මම මේ ගලේ පහරව පූසවාගේ ඉන්නේ. මේ මේ කමන්නේ ඕන තැනක පහරුවට මට ප්‍රශ්නයක් නැමේ. මේ මේ ආරච්චුනේ මොකටද අර පජදන්තය ආවේ? ඇයි මොකෝ ආපෙගේ මොකක් කරි වැරද්දක් තියෙනවද? නෑ 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 මම මේ වගේ තැනකට එන්න උවමනාවක් නෑනේ. බලාට පචේගේ වෙඩින් වලට යන්න හොඳයි. මගේ උත්සවයට පචේව ගෙන්නන එක වැරදි ඈ. බලබා මට එපා වුණා බං. මුළු ඒ විනාසයි මේක කෑවා. ගලේ බාහිර වෝ තුද්දකි. රජවාසලේ කතා නැතෆෑ.